තමයි අර මට වෙඩි තියන්ට ආපු පොලිසියේ සාජන්ගේ ෆෝන් එක. කෝට් එකට අදිනින්ද තමයි අපි හැමදාම කචල් එක දැම්මේ මේ පොලිසියේ පක්ෂපාතීත්වය. අලහමී ඔය කියන සාජන් මහත්තයා හොඳටම බීලා පෙරේද ඔය චෛත්‍ය ළඟ වැටිලා තියෙනවා. ඒක අරගෙන මම යනවා මඩ කලපේ සීනියර් DIG ළඟට දැන්. යකෝ මේ මේවා නීතිද? මේවා තමයි මේ රටේ මිනිස්සු දරගන්නව. මෙන්න මේවට තමයි හම්දුරන්නේ තව පොඩ්ඩක් වැරදුනොත් කුණු හරුපෙකුත් එළියට යනවා. ඊට පස්සේ ඒ කුණු හරුපේ අල්ලගෙන කියනවා ඔන්න හම්දුරන්ගේ සීලෙ. හැබැයි මේ අසාධාරණයේ පේන්නේ කාටවත්. එයාට විරුද්ධව පැමිණිලි දැම්මට වැඩක් නැහැ. ඔය කෝට් එකට ඔය පොලිස් කාර්යයට වෙඩි තියන්න ඇවිල්ලා පැමිණිලි දාලා මොකද උනේ? ආයෙත් මම මරන්න මාමද දන්නේ පෙරේතර. මේක වැටුනේ කොහමද? අපේ අදකුද කියන්ට උන් හිටියට ඔය නීතිය ගැන හොයන්නේ උන් නැහැ. එකෙක්වත් ඒකයි වැඩේ. එනවා අම්පිටිය සුමන රත්නත් එක්ක සෙල්ලම් කරන්න. පන්සලේ නම ගෑවුනා නම් නීතිය තදයි. හාමුදුරුවන්ගේ නම කියවුනා නම් එතන නීතිය තදයි. තමලා සෙල්ලම් කරන්න හදන්න එපා. නිල ඇඳුම ඇඳගෙන අහිංසක මිනිස්සුත් එක්ක. අද මොකුත් කතා කරන්නත් බෑනේ. මාර්ගගත නීතිනේ. හලෝ මේ වගේ කෙලවණේම අපි හන්නගෙන ඉන්න ඕනේ. සද්ද නැතුව ගිහිල්ලා ගිහින් ඩායි තර්ජනය කරා. රාජකාරියට බාධා කරා. සායන් මහත්තයා. පැමිණිල්ල කියන්නේ දැන් මේ ෆෝන් එක පාරේ වැටිලා තිබ්බ එකක් නේ. මිනිස්සෙක් මේක අහුලනවනේ. අහුලලා වගකීමෙන් ගෙනත් දෙනවා මේ ෆෝන් එක පන්සලට. අපේ ආම්දුරණි මේ ෆෝන් එකේ අයිතිකාරය ආවොත් දෙන්න කියලා. තාම අයිතිකාරයෙක් කාවේ නෑනේ. එතකොට දැන් පැමිණිල්ලත් දාලා ඔයගොල්ලෝ කොහොමද දෙන්නේ? කත්තඩම් කොට අරගෙන දැන් පොලිසිය තියාගෙන ඉන්නේ උදේ ඉඳලා. අපේ ආම්දුරණි දැන් මම නෑ මම මේක පොලිස්පතිතුමාට යවනවා මේ පණිවිඩේ. මේ මේ පණිවිඩේ මම පොලිස්පතිතුමාට යවනවා මංගලගම පොලිසියේ රාජකාරිය. යුත්තේ සාධාරණයි. මේක වීඩියෝ කරගන්න මල්ලී යුත්තේ සාධාරණයි. මේ ෆෝන් එක පාරේ වැටෙනවා. වැටිලා අහුලපු කෙනා මට ගෙනත් දෙනවා හාමුදුරුවනේ මේකේ අයිතිකාරයව කවුරු හරි දෙන්න. ඊට පස්සේ මේකේ අයිතිකාරයක් මේ ෆෝන් එකේ අයිතිකාරයා ගෙහිල්ල පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවලු ෆෝන් එක නැහැ කියලා. එතකොට කොහොමද අර ෆෝන් එක ඇහිඳ දෙන්න කොහොමද ඔයගොල්ලෝ හොයාගත්තේ? කට උත්තරයක් තියෙනවා අපේ හඳුරුවේ. කවුද කට උත්තරේ දීලා තියෙන්නේ? අඩි රමණී. ඔව්. රමණී තමයි එයාට ෆෝන් එක පෙන්වුවා කියලා මේගොල්ලෝ මම. හරි. රමණී හඳුරගන්න. මේක මේ කාගෙද කියලා මේ අයිතිකාරය කියනවනම් එන්න කියලා මේ හම්බේ දුන්නේ. එතකොට මේකේ අපි අඳුරගත්ත මේ තමයි අර මට වෙඩි තියන්ට ආපු පොලිසියේ සාජන්ගේ ෆෝන් එක. හත්වෙනි ගිය හත්වෙනි මාසේ නේද? හත්වෙනි මාසේ දෙවනිදා හතරවෙනිදා මට වෙඩි තියන්ට එන පොලිස් නිලධාරියාගේ ෆෝන් එක තමයි මේ. එතකොට මේක වැටිලා තියෙන්නේ පන්සලේ චෛත්‍ය ළඟ. එතකොට ඒක කවුරු හරි වැටිලා තිබ්බ එකක් නේ ඇහුළුවේ. එතකොට දැන් ඇයි පොලිසියෙන් කූඩුවේ තියාගෙන ඉන්නේ දෙන්නේ? නමුත් උදේ 9ට ගියපු මිනිස්සු දැනටත් පොලිසියේනේ. මම අපරාධ මං කිව්වේ දැන් එයාටත් දැන් පැමිණිලා දාන්න ඕන කිව්වා. ඔව්. ඊට පස්සේ මං කිව්වා පැමිණිලා යන්න අරයා ගෙන්නලා බලලා ඊට පස්සේ මේ පැමිණි දෙකම තියනවානේ. ඔව්. ඒක සමතේකට පත්තලා දාමු කිව්වා. දැන් අරයා නතුව. නමුත් ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ පොලිස් ඒක තමයි කෝට් එකට අදිනින්ද තමයි අපි හැමදාම කචල් එක දැම්මේ මේ පොලිසියේ පක්ෂපාතීත්වය. මම එහෙම නෑ. එහෙම නැත්තම් අර ෆෝන් එක දැන් ඇහිඳා කියන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු එවන්න තිබ්බා පන්සලට ගිහිල්ලා ෆෝන් එක අරමරෙලා කියලා. ඒ මිනිස්සු පොලිසියේ තියලා ඇයි ඔයා අපි ෆෝන් එක ගෙනියන්නේ? අපිට ෆෝන් එක මේකෝ ආවේ නෑ තාම. ඒක පොලිස් නිලධාරියා තාම පොලිසියට ආවේ නෑ. ඒ හින්දා අර මේ ෆෝන් එක අහුලපු මිනිස්සු උදේ 9 ඉඳලා මේ වෙනකම් පොලිසියේ. නෑ අපේ හැමදෙම මම දැන් මෙතන සාධාරණයක් කරන්න තමයි හැදුවේ. ඔයාගේ සාධාරණේ මම අහන්නේ උදේ 9ට ගියපු මිනිස්සු දැන් 2:12 එකයිනේ වෙලාවනේ. දැන් එකයි වෙලාව. උදේ 9 ඉඳලා දැන් දවල් 1 වෙනකම් ඇහිඳ පාරේ වැටිලා තිබිච්ච ඇහිඳලා ඒකේ මිනිහා හොරකම් කරලා නැන්නේ. ඒක දීලා තියෙන්නේ මට. අයිතිකාරය ආවොත් දෙන්න. මේක තිබ්බේ පන්සලේ පාරේ. සම්පූර්ණ කරලා ගිහලා නෑ අපේ හම්බුනේ. ඔව්. මේක ලියලා තියෙන්නේ මේ මෙහෙම වැටිලා තියෙනවා. මේ සම්මි අවුලගෙන ගිහිල්ලා තියෙනවා. ඔව්. ඊට පස්සේ ඒක මේ අරන් දෙන්න කියලා තමයි පැමිණිල්ල තියෙනවා. ඔව්. අරන් දෙන්න කියලා එයාට පැමිණිල්ල දාන්න ඕනේ නේ. ඒ රාලහමී ඔය කියන සාජන මහත්තයා හොඳටම බීලා පෙරේද ඔය චෛත්‍ය ළඟ වැටිලා තියෙනවා. ඒ වැටෙනකොට තමයි මේ ෆෝන් එකයි එයාගේ තොප්පියයි තව මොනවද මොනවද වැටිලා තිබිලා තියෙන්නේ. එතකොට අපි දන්නේ ඔය කියන මට වෙඩි තියන්ට ආපු සාජන්ගේ මේ ෆෝන් එක කියලා අපි දන්නේ නැහැ. පස්සේ තමයි මේ දන්නේ පැමිණිලි නිසා. ඒක ඔයා කරුණා කරලා ගිහිල්ලා චම්මිවයි එයාගේ බිරිඳයි පොලිසියේ ඉන්න අය වන්ද මේ ෆෝන් එක ඕන්නම්. නැත්තම් මේක අරගෙන මම යනවා
Mada kalapiya senior DI ළඟට දැන්. මම දැන් යනවා senior DI ළඟට මේ කොහෙද? මඩ කලපුවේ අජිත් රෝහණ ළඟට යනවා. කරුණාකර පොලිසිය තියාගෙන ඉන්න අයවන්ට ඉස්සල්ලා. යකෝ මේ මේවා නීතිද? මේවා නීතිද? නීතියක්ද කියන්නකෝ? පාරේ වැටිලා තිබිල මේක වැඩි ආරස්සාවට මට ගෙනත් දෙනවා මේක හාමුදුරනේ තියාගෙන අයිතිකාරයෙක් ආවොත් දෙන්න. එතකොට දැන් මේකේ අයිතිකාරය කවුද කියලා හොයලා බලපුවාම අර මට වෙඩි තියන්න ආපු පොලිසිය සාජන්ගේ ෆෝන් එක. ඒ මිනිහා ආවේ ඇයි පන්සලට එතකොට කවද්ද ආවේ? එතකොට මේවා හොයන්න වෙයි කියලා දැන් අර ෆෝන් එක ඇහිඳ දෙන්න අරගෙන ගිහිල්ලා කූඩුවේ තියලා පොලිසිය තියාගෙන දඬුවම් කරලා ගන්න හදනවා. හරිද නීතිය? නෑ ඔයා නෙමෙයි මං කියන්නේ. ශ්‍රී ලංකා පොලිසිය රාජකාරිය. මේවා තමයි මේ රටේ මිනිස්සු දැනගන්න. මෙන්න මේවට තමයි හම්ඳුරන්නේ. තව පොඩ්ඩක් වැරදුනොත් කුණු හරුපෙකුත් එළියට යනවා. ඊට පස්සේ ඒ කුණු හරුපේ අල්ලගෙන කියනවා ඔන්න හම්ඳුරන්ගේ සීලය. හැබැයි මේ අසාධාරණයේ පේන්නේ නැහැ කාටවත්. මේක අසාධාරණයක් නෙමෙයිද? අර මිනිස්සුන් අද දවසේ කුලිය හිතන්න බලන්න පවුලක් අද කොහමද උදේ ඉඳලා රෑ වෙනකම් පොලිසිය ඉන්නේ කියලා. මං කිව්වේ දැන් ඒ දෙනා දැන් අරයට විරුද්ධව පැමිණිලා දාන්න ඕනි කිව්වා. එයාට විරුද්ධව පැමිණිලි දැන් මට වැඩක් නැහැ. ඔය කෝට් එකට ඔය පොලිස් කාර්යය මට වෙඩි තියන්න ඇවිල්ලා පැමිණිලි දාලා මොකද උනේ? නඩුවක් තියෙන උසාවියේ. CCTV කැමරා දුන්නේ නැහැ කියලා. රණ්ඩු වෙන්නේ කොහෙවත් CCTV කැමරා ඉල්ලනවා. එතකොට අදටත් ඒ පොලිස් නිලධාරියට කිසිම රාජකාරියක් වෙලා නැහැ. එතකොට ඒ මිනිහා මොකටද මේ පන්සල්වත් එකක් ගහන්නේ? කොහොමද මේ ෆෝන් එක වැටුනේ? අපි ඒවා හොයන්න පොලිසියක් නැහැ කියන්ද නීතියක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ආයෙත් මම මරන්නම ආවද දන්නේ පෙරේදා මේක වැටුනේ කොහොමද? කොහොමද තමයි කෝල් එකක් දුන්නේ ඒකයි මම මේ ඔබ වහන්සේට කෝල් කරුණා කරලා පොලිසිය ඉන්න දෙන්නේ නැවන්ද? එවුම් හොරකම් කරලා නැහැ මේක. පන්සලේ නිදුලේ වැට මේ චෛත්‍ය ළඟ වැටිලා තිබුණේ. ඒක මට ගෙනත් දුන්නේ ආරස්සාවට. අයිතිකාරය කවුද දෙන්න? කවුද ෆෝන් එකේ අයිතිකාරය බලනකොට ආන් අර මට වෙඩි තියන්න ආපු පොලිස් කාර්යාගේ ෆෝන් එක මේ. එතකොට ඒක දැන් ඒකට අර මිනිස්සු දෙන්න කූඩුවේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. උන් ගෙදෙට්ට ගිහිල්ලා ගෙනාවේ නැහැ නේ. සාක්කුවෙන් ඇදලා ගත්තේ නැහැ නේ. කරුණාකරලා එවනවා පොලිසිය ඉන්න දෙන්න. එන්ට ඉස්සලා පොලිසිය ගාවට. අපේ අදකුද කියන්නේ උන් හිටියට ඔය නීතිය ගැන හොයන්නේ උන් නැහැ. එකෙක්වත් ඒකයි වැඩේ. එනවා අම්පිටිය සුමන රතනත් එක්ක සෙල්ලම් කරන්න. පන්සලේ නම ගෑවුනා නම් නීතිය තදයි. හාමුදුරුවන්ගේ නම කියවුනා නම් එතන නීතිය තදයි. ඔබවන්තේ මට එන්නේ කොහෙන්ද? මං ආවේ නැත්නම් මං එන්නෙත් නැහැ. නෑ මම එන්ට කිව්වේ ඇයි දෙන්නේ පොලිසිය තියාගෙන ඉන්නේ? මෙන්න ෆෝන් එක තියෙනවා. ඕන්නම් අයිතිකාරයෙක් එන්න කියන්න. ඇයි පන්සල්වත්තට ආවේ? කොහොමද මේක වැටුනේ? ඇයි මේකට පැමිණිලි දැම්මේ? මොකටද දෙන්නේ කූඩුවේ තියාගෙන ඉන්නේ? අපිට ඔක්කොම තොරතුරු දැනගත්ත හැකිනේ. හලෝ අපි නාකිය හම්පඩියෝ කියලා හිතුවද? දැන් පොඩ්ඩක් සම්මිය හැම පොඩ්ඩක් එවන්නකෝ මම පන්සලට. ආවද? දැන් ඔබ දැන් මේ ෆෝන් එක මේ දෙන්න පුළුවන් මේ එවන්නකෝ ඒ කට්ටිය. මේ ෆෝන් එක අයිතිකාරයෙක් දෙන්න ඕනේ දෙන්න. මොකටද පන්සල්වත්තට ආවේ? කොහොමද වැටුනේ? ඇයි මේ ගිහිල්ලා පැමිණිලි දැම්මේ? මිනම් කොහොමද දෙන්නේ? හලෝ මම ඉන්නේ මේ අපේ හම්තුම් වෙන ඉන්නේ. තමල සෙල්ලම් කරන්න හදන්න එපා නිල ඇඳුම ඇඳගෙන. අහිංසක මිනිස්සුත් එක්ක. නිල ඇඳුමට යට වෙලා දෙනව රටටම ගේනවා. අද මොකුත් කතා කරන්නත් බෑනේ. මාර්ගගත නීතිනේ. හලෝ මේ වගේ කෙලවණේම අපි හංගගෙන ඉන්න ඕනේ. තනිකර වැරදි. තනිකර වැරදි. මොකද ෆෝන් එකේ එවනම් අයිතිකාරය ඇවිල්ලා අර අහුලපු මිනිහගෙන් ඉල්ලන්න ඕනේ දෙන්න මට මේ මගේ ෆෝන් එක වැටිලා තිබ්බලු ඔයාට අහුණාලු දෙන්න. දැන් එහෙම ඇවිල්ලත් නෑ. කැලිම ගිහිල්ලා එයා පොලිසිය බලේ පාවිච්චි කරලා පැමිණිල්ලක් දානවා. අන්තිමේදී අර ෆෝන් එක අහුලලා අපි පන්සලේ ආරස්සාවට ගෙනත් තිබ්බ දෙන්න දැන් පොලිසිය. අද උදේ ඉඳලා. මුට්ට රෙදි ඇඳගෙනද දන්නේ මේවා කරන්නේ? නීතිය කරන්න හතර හිරේ දානවා කිව්වලු. යවනකොළු හිරේ මේ ෆෝන් එකට එදෙන්න. හරියට ගෙදෙට්ට කියලා ගේ කඩලා නම් ආවා වගේ. ම
මේක තන්නිකාර වැරද්දක් මේ කරන්නේ ඒ හින්දා මේ වැරද්ද නිවැරදි කරගන්න මේ පොවන ගේන් දෙන්න ඕනේ ගැලිම සීනියර් ඩීආයිජීට මේක මේ දෙන්න ඔයාගේ පොලිස් නිලධාරියා ගෙන්නලා කියලා අපේ වත්තේ වැටිලා තිබ්බ එකක් අපි අවුලන්නේ මූ මාව වෙඩි තියන්න ආපු මිනිහේ මාව මරන්න ආපු මිනිහේගේ පොවන එකක් මේ ඒ හින්දා මට දෙන්න බෑ ඒක එහෙම මෙයින් අරන් යන්න කියලා මේ ඔයාගේ ඔයාගේ පොතත් අරන් එන්නේ මහත්තයා ආයේ ඔයා ගිහින් දාන්න එපා මම තරජනය කරා කියලා මේ පැමිණිල්ලක් ඔයාලා ඒ වගේ ජාතියේ බඩු ඔය නෑ නෑ ඔයාලා පොලිසිය ඒ වගේ ජාතියේ බඩු කරුණා කරලා ඇවිල්ලා මේ ෆෝන් එක සම්බන්ධව මගේ ගැට උත්තරයක් ගන්න අරන් එන්න පොත මට බෙහෙත් බඳින්න යන්න තියෙනවා මේ මහාවයට මට කාලේ ගන්න බෑ එහෙනම් පොත අරන් එන්න මම කට උත්තරයක් දෙන්නම් ෆෝන් එක සම්බන්ධව සද්ද නැතුව ගිහිල්ලා ගිහින් දායි තරජනය කරා රාජකාරියට බාධා කරා